දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एतं संतं एतं पंडितं यदिदं सब्बसंखार समतो सब्बोपधिपटिनिस्सग्गो तन्नक्खयो विरागो रोधो निब्बान अतिपूज्यनीय महोपाध्याय महापाणन महान्से प्रमुख करुतर योगावचर संघरत्नेन अवसराय पसुगियदा अपट असंट लबुनु पटिगतकल धर्मदेशना कीप्यक निसा अप योगावचर पिरिसातर निर्वाण्य पिलिबांदव संधान्वन समहार ज्ञंबुर सूत्र गेन नैकुत अधा सुधा सेत्ति उनु बावात एनिसा एवा संबंधें यमकिसे धर्मदेशना पिलाक පිරිසට ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් බවත් අතිගරු මාහිපාණන් වහන්සේ මට මේ මෑතකදී ආරාධනාවක් කළා. මුලදී ඒ ගැන හේතු කීපයක් නිසා මා පසුබට වුණා. නමුත් මාහිපාණන් වහන්සේ මට ඒ ගැන නැවතත් නන්දු කෙරමින් වශයෙන් යම් යම් දේ කිව් නිසා එය කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා. පෙරපර දෙයිග උගතුන්ගේ විවාදයට භාජනය වුණු ගැඹුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සරණ වනයේ මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්බන්ධව උපකාර වන අන්දමින් භාවනා මානසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර කොතිකුත් ගැඹුරු සූත්‍ර පාඨාදිය තිබුණත් මේ අවස්ථාවේ මේ දේශනා පෙළටම මාතෘකා වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අපි තබා ගත්තේ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය, මේ ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තෘෂ්ණාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. මේ සූත්‍ර දේශනා පිළිබඳව ඒ සාකච්ඡා කරගෙන යන අතරෙදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මේ විදිහේ භාවනා මානසිකාරයක්ම වන මේ පාඨය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙන මේක කර්මස්ථානයක් හැටියටම ඒතං සන්තං ඒතං පණීතං ආදී වශයෙන් නිර්වාණයට සිත යොමු කරන සිත නම් වන අන්දමේ පාඨය මුල් තැන තබාගෙන ඊට අදාළ වන අන්දමින් අපේ මානසිකාරය පැවැත්වුවොත් සමහර විට අර ධර්මයේ ඒ ස්වාක්ඛාත වූ ධර්මී සන්දිට්ඨික අකාලික ඒහි පස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බ ගුණ වල අගය අපට තේරුම් ගන්න පුළුවන් වන්ට පුළුවනි. එහෙම ඒ ප්‍රතිඵලය සැලසුනොත් අපේ මේ දේශනා පිළත් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මා හිතනවා. මේ දේශනා පෙළට පසුබිම වශයෙන් පළමුවෙන්ම කාරණා කිහිපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්නට වෙනවා. සමහර කාරණා පිළිබඳව කියන්න තිබෙන දේවල් පිළිබඳව පසුබිම වශයෙන් විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රකීර්ණක දේශනා වශයෙන් අපි අටුවා සාහිත්‍ය ගැන එහෙම ප්‍රකීර්ණක දේශනා වශයෙන් හඳුන්වන සිරිතක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන தত্ত্বය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා
මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව සමහර නිගමනයක් එක නිගමනයක් දෙන්න බැරුව නොයෙකුත් අවස්ථා වල විකල්පාර්ථ දෙනවා මෙසේත් විය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා සමහර තැන්වල තිබෙනවා පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත්තුණු යම් යම් නිගමනක් දෙනවා ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවල් නිහඬමක් නිසාද කියන එකත් මේ කාලේ උගතුන්ට ගැටලුවක් මේ විද්‍යා තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුණ යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇතිවිය හැකි යම් යම් ශාසන පරිහානිය පිළිබඳ ලක්ෂණ හැටියට සංයුත් සංගයේ නිදාන වර්ගයේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා අනාගතයේ ඇතිවන භික්ෂූන් තථාගත දේශිත ගම්භීර ගම්භීරාර්ථවත් ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවාට අහුම්කන් දීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත ඒවා පිළිබඳව ඒවා ඉගෙන ගැනීමට ඒවායේ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා ඊතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තර ශුන්‍යතා පරිසංයුත්තා තේ සුභඤ්ඤමානේසු න සුසුසි සම්ති න සෝතං ඕදහසං ඕදයි සම්ති න අඤ්ඤාචිත්තං උපට්ඨපේ සම්ති න තේ ධම්මේ උග්ගහිතබ්බං පරියාපුනිතබ්බං මඤ්ඤි සම්ති ආදි වශයෙන් ඒ අතීතයේ ඇතැම් භික්ෂූන් අනාගතයේ ශාසන පරිහානිය ලක්ෂණයක් වශයෙන් ඒ ගැඹුරු ශුන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන් යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දක්විය හැකි හේතුවක් තිබෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් බැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ වෝහාර දේශනාවය ඒ නිසා එහි එතරම් ගැඹුරක් නැත ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් බැසගත්තා ඒකත් මේ සූත්‍ර පිළිබඳව සැලකිල්ල අඩු වීමට හේතු වුණා ඒ වගේම මනෝරත පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා මේ ශාසන ඉතිහාසයේ එක්තරා මුල් අවධියකදීම මේ ලංකාවේ පර්යාප්තිවාදීනුත් අධිගම්වාදීනුත් අතර එක්තරා විවාදයක් තිබිලා ජයග්‍රහණය කළේ පර්යාප්තිවාදීන්ය ඔවුන්ගේ අවසාන නිගමනය කුමක්ද වුණේ ශාසනය පැවැත්මට අධිගමය නැතත් පර්යාප්ති වුණත් ප්‍රමාණවත් කියන එක ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැදේ නියංසායවලාදී මැදේ ඒ අපේ අතීතයේ භානකයේ ස්වාමින් වහන්සේලා එහෙම ඒ පර්යාප්තිය රැක ගැනීමට දැරූ උත්සාහය ප්‍රශංසනීයයි නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් අත යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලිහියන්ට ඉඩ තිබෙනවා ඒ වගේම දැන් තවත් කාරණයක් තමයි මේ අටුවා යුගයේදී යම් යම් විපරිණාම අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණු බව පේනවා ඒක හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඉතාමත් පැහැදිලි ධර්මයේ පිළිබඳව සත්‍ය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට සමහර අර්ථ තිබෙන පැහැදිලි අර්ථ වෙනුවට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස්යකට එකතු කරන බව පෙනෙනවා. සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් වන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා ගැඹුරු අර්ථ නැකී යන ස්වභාවයක් තිබෙනවා. සමහර විට සංශෝධන වලින් ග්‍රන්ථ සංශෝධන වලින් අර්ථ සේදිලා යනවා පේනවා. සමහර විට අර්ථකථන වලින් අර්ථ විවරණ වලින් ආවරණය වෙනවා පේනවා අනිබඳු තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා ඒ වගේම විශේෂයෙන්ම කිව යුතුව තිබෙන්නේ මේ සද්ධර්මයේ ගැඹුර දැකිය යුත්තේ සරලත්වය තුළින් නිර්මල ජලාශයක පතුල දකින්නක් වගේ දේ නාමකින් නාමංච රූපංච දෙක නම් කිම නාමයයි රූපය මේ බුදු පියාණන් වහන්සේ අර සත්‍යවිරි දිවියේදීම මහරහත් පදවිය ලබාගත් සෝපාග සාමණේරයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න 10න් දෙවැන්නයි හරියට අර 10ට ගණින්න දන්නවාද කියලා දරුවෙකුගෙන් අහන්න වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ ඒ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නොවේ අරහත්වයෙන් කෙලවරමන විද්‍ය ප්‍රශ්න මාලාවක් බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වූ අර්ථම බලාපොරොත්තු වූ පිළිතුරම සෝපාක ස්වාමින් වහන්සේ දුන්නා මේ දෙවෙනි ප්‍රශ්නයයි අපි මෙතන සලකන්නේ විශේෂයෙන්ම නාමංච රූපංච එතකොට විදර්ශනා පාඩම් පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන් මේ නාමයක් රූපයක් කියන මේ කාරණා දෙක
මේ නාමයත් රූපයත් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා සූත්‍රවලත් සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනිව වේදෙනකොට නම කියන අදහසයි එන්නේ නමුත් අටුවා යෝගයේ අපට පෙනෙන මේ වෙන එකක් තබා මේ සෝපාක ප්‍රශ්නයේ සඳහන් වෙනේ පරමත්ත ජෝතිකාවේ පමායේ අටුවාවේ විස්තර කරන තැන්වල පවා මේ නාමය කියන එකට නම කියලා කියීමේ මොකද්ද අඩුවක් මධිකමක් වගේ පෙනුන බව පෙන්නවා ඒ වෙනුවට මේ නොමන නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තිබෙනවා ආරම්මනා විමුක්තං චිත්තස නාමනතෝ ඔය විදියට චිත්තසක නැති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතෙහි නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි අරූපං නාමන්ති උච්චති සියලු මාරුප ධර්ම නාම නමින් හැඳින්වෙනවා ආදී වශයෙන් ඔය අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් ඕක බොහොම ප්‍රකට අර්ථකථනයක් වුණා මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථේ නාමය ඒ සමහර විට අර නාම කියලා ගත්තාම ඒක සරල වැඩි කියලා සැලකුව වෙන්නේ නැති මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදිහේ සංකල්පයක් නිසා නමුත් ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනවා නම් සූත්‍ර දේශනාවල මේ නාමය ඒ නම කියලා ගත්තත් ඒකෙත් යම්කිසි විශාල ගැඹුරක් තිබෙන බව හෙළි වෙන සූත්‍ර තිබෙනවා නාමං සබ්බං අන්වභවි නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නගු මේ සංයුත් සංගයේ සදාත්තක වර්ගයේ තිබෙන ගාථාවක් නාමං සබ්බං අන්වභවි නාමය සියල්ල යටපත් කොට සිටියේය නාමා භීයෝ නවිජ්ජති නමට වඩා වැඩියෙක් නමට වඩා ලොකු දෙයක් නැත නාමා භීයෝ නවිජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නගු මේ නාමය කියන එකම දෙයට මුළු ලෝකයාම යටත් වේ වසඟ යටියේ කියන මේ අදහසක් මේ නාම කියන ඒ ගාථාවේ නාමය පිළිබඳ ගාථාවක් සඳහන් වෙනවා ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා ඒක සමහර විට මේ කාලයේ ඒ අර්ථ දීමේදී පවා එහි තිබෙන මූලික අර්ථය මැකිලා ගිහිච්ච බව පේනනවා අක්ඛේය සංයනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ අක්ඛේය සංයනෝ සත්තා මේ ලෝකයේ සත්වයෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය අක්ඛේය සංයනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාහුය එයින් ඔබට යන්නේ නැහැ කියන එක අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයේ අපරිඥාය යෝගමායන්ති මච්චුනෝ ඒ නම් වලින් නම් කර කියන දෑ පිළිබඳව පිරිසිඳ අවබෝධයක් නැති කම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැති කම නිසා යෝගමායන්ති මච්චුනෝ මාර්යාගේ වශයට යෙත් ඉතින් මේ ගාථාවෙන් අපට පෙනෙන්නේ මේ නාමයේ යම් කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මෙතන මේ නාමය කියලා කියීමේ අඩුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බැලිය යුතු තිබෙනවා දැන් නාම රූප කියන එකේ නාමය අපි ගත්තොත් සම්මාදිට්ඨි සූත්‍රයේ මෙදුම් සංගයෙන් සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූපය තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතාවුසෝ නාම රූපං බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙන සරියුත් ස්වාමීන් වහන්සේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන්නේ අවත්නි මෙන්න මේක නාමයයි සතර මහා චත්තාරිච මහා භූතානි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයනොත් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මෙය රූපයයි මෙන්න මේ විදිහට නාමයයි රූපයයි මේකට තමයි නාම රූප කියන්නේ කියලා. ඒකට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම නාමය හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තිබෙනවාද කියලාත් අපි හිතලා බලමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. දැන් කුඩා දරුවෙක් බහතෝරන්න බැරි කුඩා දරුවෙක් සිටිනවා. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. මේ පළමුවටයි මේක දැක්කේ. මේ යම්කිසි කෙනෙක් ඉතින් කිව්වොත් රබර් බෝලේ වනාහි සෙල්ලම් බඩුවක් කියලා මේ ළමයාට තේරෙන්නේ නැහැ බහතෝරන්න දන්නේ නැති නිසා. කොහොමද මේක අඳුනගන්නේ? ඒ රබර් බෝලේ නාහයට කිට්ටු කරලා බලනවා දිව ගාලා බලනවා මේක කන්න පුළුවන් දෙයක්ද කියලා ඔය දොඩම් වගේ කන්න පුළුවන් දෙයක්ද කියලා ඔබලා බලනවා ටිකක් පෙරලලා බලනවා මේක ඉතින් හොඳට ලස්සනට පෙරෙන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා එතකොට අර පස් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර
කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුවා අර රබර් බෝලේ ඇඳින ගත්තේ ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි ඔන්න ඔය විදිහේ අපට කල්පනා කරලා බලමු අපේනවා උතන මේ කියන්නේ නාම රූපයේ තියෙන නාමය ඔය නාමයේහි ප්‍රාථමික ස්වરૂපයයි මුල් ආකෘතියයි ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා දැන් අර නාමා භීයෝ නවිජ්ජති ආදී ගාථාවෙදී එතන නම් අටුව ආචාරින් වහන්සේත් හොඳ අදහසක් දක්වනවා ඒ නාමේ ලෝකයේ මැඩපවත්වන ගතියක් තිබෙනවා කියලා කියන්නේ මොකද යම් කිසි දෙයකට ලෝකයා එතෙක් නමක් දීලා නැත්නම් දැන් ගහක් සමහර විට ගහක් පැලයක් ආදියට ප්‍රකට නාමයක් නැත්නම් ඒකට ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට අර නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා එහෙම ස්වභාවයක් තිබෙනවා නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලාවත් ඒ නම කොහොම හරි නමක් දාන ස්වභාවයක් තිබෙනවා එතකොට ඒ විදිහේ කෘත්‍යකුත් නැති අවස්ථාවේදී අර කුඩා දරුවා අඳුනගන්නේ මෙන්න මේ කියාපු මූලික ධර්ම මාර්ගයෙන් එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරය ඇත්ත වශයෙන්ම අර ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණත් ඇඳිනගත යුත්තේ මේ නාම රූප ලෝකයයි මේ නාම රූප ලෝකේ අඳුනා ගැනීමට නම් අර කුඩා දරුවගේ තත්වයට එන්න ඕන එක පැත්තකින් නමුත් අඥාන උපේක්ෂා වෙනුවට ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාවකුත් ඇති කර ගන්න වෙනවා ඒ යෝගාවචරයට ඒ සඳහා තමයි අර සති සම්පජඤ්ඤය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්න ලෝකයේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඒ ද්‍රව්‍ය තමන් කලින් හඳුනගෙන තිබුණත් එතෙන්දී නාම රූපේ ප්‍රසිද්ධ දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාපු ධර්ම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේවා එක් එක් පුද්ගලයාට විශේෂ වූ අර පත්‍යත්තං වේදිතබ්බෝ කියලා කියන්නේත් ඒකයි මේ ධර්මයේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තක් තමන්ගේ නාම රූප ලෝකයේ තමන්ම හඳුන ගන්න ඕනේ වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්눔 කරන්න බෑ එතකොට මේ දුක තිබෙන්නේ මේ නාම රූප ලෝකයේ බුදු පියාණන් වහන්සේ වදාලා මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගතකින් දක්වන විදිහේ ඒ සම්මත ලෝකයේ නෙවෙයි සම්මුති ලෝකයේ නෙවෙයි මේ නාම රූප ලෝකයේ අච්චජිතන්නම් ඉද නාම රූපේ කියලා හැම තිබෙනවා මේ කල යුත්තේ එතකොට යෝගාවචරය විසින් අවසාන බලාපොරොත්තුව කුමක්ද මේ නාම රූපේ පිළිබඳව තියෙන තෘෂ්ණාව කපා හැරීමයි මේක උපමාවකින් කියනවා නම් දැන් බුදුරජාන් වහන්සේ හඳුන්වනවා සල්ලකත්තා අනුත්තරෝ කියලා අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා ඒ වගේම මේ තණ්හා සල්ලස්ස හන්තාරං කියලාත් යොදලා තියෙනවා තණ්හා නැමැති උල තණ්හා නැමැති විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා එතකොට බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මය අනුව අපිට පෙන්වනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ දැන් විස ඊතලයක් වැදුණු කෙනෙක් ඒකට බෙහෙත් බැඳිය යුත්තේ විද්ද එක්කනාටවත් දුනු මුඩාවටවත් නෙවෙයි අර වනමුඛය පාද ගන්න ඕන ඉස්සෙල්ලා එතකොට නාම රූපය පිළිබඳ පිරිසිඳ අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඇත්ත වශයෙන්ම තණ්හා උල තණ්හා විස ඊය ඇනිල තිබෙන මේ වනමුඛය පාදා ගැනීමයි අන්න ඒක සඳහා තමයි එතකොට අර ලෝක සම්මුතියේ තියෙන ඒ වචන කොහොම වෙතත් ඒ අවබෝධය කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙනවා අර කුඩා දරුවෙක් වගේ නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි එතන ඥාන සම්ප්‍රයුක්ත විද්‍යේ උපේක්ෂාවකටයි එන් යොමු වෙන්නේ රූප ධර්ම පිළිබඳව කල්පනා කරලා බැලුවොත් ඒ විදිහම දෙයක් මෙතන තිබෙන එක්තරා ගැඹුරක් මෙතන තියෙන්නේ දැන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සමහර පරිවර්තන ආදීදීත් බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ මෙතන නාම රූප කියලා කියන්නේ බොහොම පහසුවට කියන මෙතන කියන්නේ සිතත් රූපයක් එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියන වගේ සිතත් ද්‍රව්‍ය ඒ විදිය බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රතිත්ථ සමුත්පාද ධර්මය අනුව මේ බුදු පියාණන් වහන්සේ මෙතන මේ නාම රූපයක් ප්‍රතිත්ථ සමුත්පාද ධර්මයේ සඳහන් වෙන එක්තරා කොටසක් ඉතාමත්ම වැදගත් කාරණයක් එතකොට මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක් මෙතන මේ නාමය හේතු කොටගෙනයි අර රූපය පවතින්නේ ඒ කියන්නේ අර රූපය අඳුනගන්නේ මේ නාමය මුල් කරගෙනයි දැන් අර දරුවා අර ඒ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ආශ්‍රයෙන් තමයි අර රූපය අරකේ අර තද ගතිය ආදී හැම තේරුම් ගත්තේ බුරුල් ගතිය ආදී තේරුම් ගත්තේ අන්නේ විදිහේ දැන් රූප ධර්ම පිළිබඳවත් මෙතන කියන චත්තාරිච්ච මහා භූතානි තදුන්නන්ත මහා භූතානං උපාදාය රූපං කියලා ඒ සතර මහා භූතයින් පිළිබඳව ඒ වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මක් නිසාද ඒ සතර මහා භූතයින් තමයි අර රූපේ ප්‍රාථමික අවස්ථාව දැන් අර නාමෙහි ප්‍රාථමික අවස්ථාව ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර නම් ලෝක සම්මත රූපය කියන එක එහි ප්‍රාථමික අවස්ථාව තමයි
සතර මහා භූතයෙන් මේ භූතේ නැත් වශයෙන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි ඒක නිසා තමයි මේ මහා භූතයෙන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥාව මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥාව ඒ බව හෙළිවෙන එක්තරා ගාථාවකට අපි පසුව සඳහන් කරනවා ලෝකයා රූප වශයෙන් ඒ තමන් රූප වශයෙන් ගන්න රූපය අඳුනගන්නේ මේ සතර මහා භූතයෙන්ගේ ඒ ගති ස්වરૂපය අනුව ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබා ගන්නෙ අර පද බුරුල් ගති ආශ්‍රේණේ පඨවි අඳුන ගන්නවා ඒ විදිහට ඝන දියාරු ගති ආශ්‍රේණේ ආපෝ ධාතු අඳුන ගන්නවා ඊළඟට උණුසුම් සිසිල් ගති ආශ්‍රේණේ තේජෝ ධාතු අඳුන ගන්නවා සැලෙන පිම්බෙන ගති ආදී ආශ්‍රේණ වායෝ ධාතු අඳුන ගන්නවා ওই විදිහට ඒකත් අර ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා සතර මහා භූතයන්ගේ ස්වභාවයෙන් ඊ යනුව ඇති කරගත් රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ සිටියේ තිබෙන්නේ මේකයි නාම රූපය මේක තමයි ඒ පුද්ගලයාගේ ලෝකය ඔන්න එතකොට මේ මේ කාරණිය වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්ථ සාච්ඡිජ්ජතේ ජට ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත්සංගීනව සඳහන් වෙනවා ඒ කියන්නේ ඒක ඉතාමත්ම ප්‍රකට ගාථාවක් එතන තියෙනවා දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්ඡාමි කෝයි මං විජටේ ජටං කියලා මේ ලෝකය පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා ඇතුළතත් අවුලක් පිටතත් අවුලක් බහි ජටා ජටාය ජටිතා පජා මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක වෙලුමකින් වෙලිලා ඉන්නේ තං තං ගෝතම පුච්ඡාමි මම අසනවා ගෞතමේනි ඔබගෙන් කෝයි මං විජටේ ජටං මේ අවුල කවුද ලිහන්නේ කියලා මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින් පළමුවෙනි ගාථාව ඊටාත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලට ගත්තු නිසා සීලේ පතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝමං ජටේ ජටං කියලා ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් ඒ සීලේ පිහිටලා සමාධි ප්‍රඥාව වඩලා ඊටාත්ම ඒ කෙලෙස් තවන වීරණේ යුක්තව ඥානවන්තව උත්සාහ කරනවා නම් ඒ බඳු භික්ෂුව ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල ලිහන්න කියලා දෙවෙනි ගාථාව කියවෙන්නේ ඒ සං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේ සං විගටිතා ජටා කියලා. එතන අමුතුයෙන් කියවෙන්නේ එතන ඒ සං රාගෝච දෝසෝච යම් රහතන් වහන්සේලාගේ රාගයක් ද්වේෂය රාගයේ ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා මෙතන අමුතු වචනයක් කියදෙනවා දිගින් දිගටම කිව්වත් එතන කියලා තියෙන්නේ සිතෙන් මකා දමන ලද්දේද සිතෙන් සෝදන දමන ලද්දේද එබඳු ඒ රහතන් වහන්සේලා පිළිබඳවත් කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල ලිහන ලදී අවුල ලිහන ලදී කියන එකයි. එතකොට තුන්වෙනි ගාථාවයි මෙතන අපේ ප්‍රස්තුතියට අදාළ වන්නේ යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථ සා චිජ්ජතේ ජටා. මෙතන කියන්නේ අර පුද්ගලාදිට්ඨාන වශයෙන් ඒ පුද්ගලින් පිළිබඳව නෙවෙයි මේ ධර්මයක් හැටියට මේ නිර්වාණය පිළිබඳවයි මෙතන කියවෙන්නේ. යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති යම් තැනක නාමයත් රූපයත් ඒ වගේම පටිගම් රූප සංඥාච ප්‍රතිගයත් රූප සංඥාවත් අසේසං උපරුජ්ජති සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද උපරෝධනීය වෙයිද යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගම් රූප සංඥාච එත්ථ සා චිජ්ජතේ ජටා එතනයි ඒ ජටාව ඒ වෙළුම ඒ අවුල ලිහෙනු ලබන්නේ කියන එකයි. එතකොට මෙතනින් කියවෙන්නේ අර නාමයක් රූපයක්. ඒ වගේම මෙතන කියවෙන පටිඝය අර සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන ඒ ද්වේෂය නෙවෙයි මෙතන කියන්නේ. පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් දැන් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තියෙනවා. සමහර විට නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා මේක අඳුන ගන්න. ඒ වගේ දෙයක්. එතකොට මේ අපේ ඇස් තිබුණට ලෝකයාට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචන හැටියට ධර්මචක්ෂුවත් පෑදෙනකන් ලෝකයා අන්ධයි. එතකොට මේ අපේන හැපෙන එකේ හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි අඳුනගන්නේ. ඒ ගැටීමකුත් එතකොට මෙතන තියෙන පටිගම් රූප සංඥාච. ඒ ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් ඇති කරගන්න රූප සංඥාව. මේ ගැටුනේ යම් කිසි තද්ද දෙයක උණුසුම් දෙයක බුරුල් දෙයක ආදී වශයෙන් ඒක පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් මේක ස්ථිර කරගත්තොත් මේක ඉතින් ලෝක සම්මුතියක් සත්‍යයක් මේක තමයි වචනය. යම් කිසි දෙයක නම දන්නව නම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියන අවබෝධයකුත් එනවා. ඔන්න ওই විදිහේ පටලැවිල්ලක් තියෙන නිසා තමයි මේ ඉලක්ක එහෙම නැත්නම් වෙළුමක් එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාළේ. මේ නාමෙහි තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවයක්. අවිද්‍යාව හැඟවිලා තිබෙන්නේ මේ නාම පද තුලයි.
එතකොට මේවයි මිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ ලෙඩා වගේ අර සති සම්පජඤ්ඤය බොහොම හිමින් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් සති සම්පජඤ්ඤයෙන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කර ගන්නවා. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහයක් අර කුඩා දරුවා වගේ නොදන්න වගේ හිටියට ඇත්ත වශයෙන්ම මේ බහ තෝරන්න දන්න. එතකොට යෝගාවචරය බහ තෝරන්න දන්න යෝගාවචරය අර විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මේ නාම රූප ධර්මයේ පිළිබඳවත් යම්කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට අදාළ සම්බන්ධතාවක් මෙතන තිබෙනවා නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ අර සාමාන්‍ය නාම කියන එකට ඒ නාම කියන වචනයටම සම්බන්ධතාව අර අටුවාවල දෙන නිරුක්තියෙන් අමුතු නිරුක්තියෙන් අර නැමීමෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. මෙන්න මේකයි අර සද්ධර්මයේ ඒ සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කළ බලනෝ නම් සමහර විට කෙනෙකුට සංවේගත් උපදින්නේ මේ විදිහේ මේ අර්ථකථන ගැන. එතකොට මෙතන ගත යුත්තේ අපි අර නාමංච රූපංච කියන්නේ ඇත්ත වශයෙන්ම කෙලින්ම කියන්න පුළුවන් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් ඒක ඇත්ත වශයෙන්ම මේක පිළිපැදලම තේරුම් ගන්න ඕන අර ස්පර්ශ වේදනා ආදී ඒ ධර්ම මාර්ගයෙන් ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යamak මෙතනින් කෙරෙන්නේ. එතකොට මේ නාම රූපය ගැන එහෙමයි මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුණුවලා දැක්වොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. නැවතවර නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. එතන අර අවධාරණය කරන පදේ අනුවයි මෙතන කියන්නේ. එතකොට මෙන්න මේකයි අර කිව්වේ මේවා ප්‍රාථමික අවස්ථාව. නාමයේ තිබෙන්නේ ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. රූපයේ තිබෙන්නේ සතර මහා භූතයෙන් ඒකට සම්බන්ධ කරලා ගත්තාම එතන තිබෙන්නේ අර රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපය පිළිබඳවයි ඒ විදිහම කියන්න සිද්ධ වෙනවා නිබ්බාන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහම අර අර්ථකථන ආදීදී යම් කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පේනවා. ඉතාමත්ම ප්‍රකටව මේ කාලේ ව්‍යවහාර වෙන්නේ නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි වාන සංඛාත තණ්හාය නික්ඛන්තත්තා කම නැත්නම් නික්ඛන්තන්ති ඔය ආදි වශයෙන් වාන නම් වූ තණ්හාවෙන් නික්මුණු නිසා නිවන නමි. වාන කියලා ගන්නෙ මෙතන අර වියමනක් හැටියට ඒක ටිකක් දිගට ගිහිච්ච අර්ථයක් අර කලින් අර කරපු නැවීම වගේම එකක්. තණ්හාවේ තිබෙනවා මේ භවයෙන් භවය එකට එකට ගලපන ස්වභාවයක්. අන්න ඒක නිසා තණ්හාවට වාන කියලා කියනවා. ඒ තණ්හාවට වාන කියලා කියනවා නිර්වාණයේ තණ්හාව නැති නිසා නිවාන නිබ්බාන. ඔය විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම නිුත් වෙන පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනාව බලනකොට මුල ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය තියෙන වචනේ. නිතර දෙවේලේ සජ්ජායනා කරන ඒ රතන සූත්‍රයේ සඳහන් වෙන නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. ඔය නිවි යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංගාදී කොතෙකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වන නිවි යන පන්දමක් ගැන පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහෝ කියලා පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක් නිවීම පිළිබඳව දැන් අගිවච්ඡකොත සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ මේ ගින්නක නිවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඒ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා. එකෙන් ගින්නක් පවතින්නේ ඒ දරකෝටු ආදිය මුල් කරගෙනයි. එතකොට දැන් ගින්නක් දැල්වෙනකොට කෙනෙක් ඇහුවොත් දැල්වෙන්නේ කුමක්ද කියලා අපි මේට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල්වෙන්නේ කුමක්ද? දරද දැල්වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල්වෙනවා, ගින්න නිසා දර දැල්වෙනවා. මේක සමහර විට විසඳ ගන්න බැරි නිසා වෙන්නේ ගින්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තියෙන ඉදප්පච්චේතාව. මෙතන ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තියෙන බව අපිට පේනවා. තියෙන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. එතකොට ඒ නිසාම තමයි මේ දැන් නිබ්බාන කියන ඒ தත්ත්වය හැඳින්වීමට පද රාශියක් අධිවචන නමින් හැඳින්වෙන පාළියේ ඒ පర్యాయ පද රාශියක් තිබෙනවා. පෙළෙන් සොයා ගන්න පුළුවන්. ඒවා 33ක් සංග්‍රහ කළා
ඒ සංයුත් සංගියේ ආසංකත් සංයුත් ආදියේ අග කොටසේ දක්වලා තිබෙනවා 33ක්ම. නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදය තමයි ප්‍රධාන. මුල් කාලෙම ඊට ප්‍රධාන තැනක් ලැබුණෙත් මෙන්න මේ ගින්න පිළිබඳ උපමාව සීගන්වන නිසායි. එතනම තිබෙනවා ලෝක ආසන ප්‍රශ්නවලට පිළිතුරු රාශියක්. දැන් මච්චගොත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා මේ උච්ඡේදවාදයක් කියලා. මේ නිවන මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් තත්වය ඒක ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපේති කියලා. සතෝ සත්තස්ස ඇත්තාවු සත්වේකු සත්‍ය වශයෙන්ම සිටිනාවු සත්වේකුගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාව අරගෙන. දැන් නුඹ ඉදිරියේ මේ ගින්නක් දැල්වෙනවා මේ දරකෝටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන හේතුවක් නිසා මේ දරකෝටු නිසා මේව උපාදාන කරගෙනයි. එයින් ඇරෙන්න ගින්නක් කියලා අමුතු දෙයක් නැහැ. එතකොට මේතරම තියෙන ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මයේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ විදිහට දැල්වෙන ගින්න අර හේතු ප්‍රත්‍යයට උපකාර වුණු ඒ දර ඉවත් කරාම ඒ එහෙම නැත්නම් දර අවසන් වෙනවා. ඒකට තවත් දුරටත් ඒක ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දර පිළිබඳ උපාදාන මේ උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන ද්‍රව්‍ය. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වෙන දර ආදී දේ. වචනේ යොදන්නේ අර ගින්න දර අල්ල ගන්න නිසා. ගින්න දර අල්ල ගන්නවා දර ගින්න අල්ල ගන්නවා. එතන තමයි ඉදප්පච්චේතාව. ඒ විදිහේ ඒ විදිහ පැවැත්මක් මෙතන තියෙන්නේ. එතකොට පැවැත්ම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර ඒකාන්ත සත්‍ය හින්දුන් අතර මුල් කාලේ ඉඳලම වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අසත්. සත් වලින් ද අසත් ඇති වුණේ කතං අසතෝ සජ්ජායත. අසත් වලින් සත් ඇති වෙන්නේ කොහොමද? ওই විදිහේ මහා ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාස දාසීත් නෝස දාසීත් තදානින් ආදී ඒ වෛදික ග්‍රන්ථවලත් තිබෙනවා. මුල්ම කාලේ මේක මුල්ම සත් තිබුණෙත් නැත අසත් තිබුණෙත් නැත කියලා මේක සමහර විට මේක නැවූ කෙක්කන දන්නව ඇත කියලා ওই විදිහේ මහා පටලැවිල්ලක් හදාගෙන තිබුණා. මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ විතරයි ඒ සියලුම ධර්මවලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව. මේ භවය කියලා කියන්නේ අනර් ගින්න වගේම දෙයක්. මේ උපාදානයක් ඇති තාක් මේ භවය පවතිනවා. උපාදානය නැති වුණ හැටිය භවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර තිබෙනවා. අර නිතර අහන ප්‍රශ්න ඒවා අව්‍යාකට වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙන ධර්ම ප්‍රශ්න 10ක් අග ප්‍රශ්න 4 තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවද නැද්ද කියලා ආදී වශයෙන් ඒ අසු හතර ආකාර ප්‍රශ්නයට පිළිතුරුත් මෙතන තිබෙනවා. අ르ගින්න කොහෙද ගියේ කියලා. දැන් මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ගින්න පිළිබඳ උපමාවෙත් අවසානයේ ප්‍රකාශ කළේ නිබ්බුතෝති සංඛං ගච්ඡති. නිවුණට පස්සේ කියන්න තියෙන්නේ ඒකට ඒක සංඛ්‍යාවට වැටෙනවා. ඒක ගණන් ගන්න ලැබෙනවා නිබ්බුතෝ නිවුණා කියලා. ඉතින් නිමි ගියේ කියන එකේ අර ගියේ කියන වචනේ තියෙන නිසා නිමිල කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයේ අහන්නේ. මේක නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද පහටද ගියේ කියලා අයි අර වචනේ අනුව යනවා. අන්න අර නාම උපදී අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි ඒක. නිමි ගියේ කියන වචනේ ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරනවා ඇත්ත වශයෙන්ම මේ ගින්න ගැන කල්පනා කරාම අන්න අර තමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියන එක. ගින්න නිවුනහම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්පවල තියෙන අඩුපාඩුව නිසායි. ඔන්න ඒ විදිහට ඒ නිබ්බාන කියන එකේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. අච්චි යථාවාතවේ කියන කිත්තෝ අත්තං ඵලේතින උපේති සංඛං උපසීවමාන පුච්චාර සුත්ත නිපාතෙත් සඳහන් වෙනවා. අච්චි යථාවාතවේ කියන කිත්තෝ ඒ ගිනිසිල කුල ගින්න වුණාට පස්සේ අත්තං ගතෝ ඒක අස්තයට ගියයි කියලා කියන මිසක් ඒක ගැන වෙන ප්‍රමාණ කිරීමක් ඒ පිළිබඳ ප්‍රඥාප්තිය දීමක් කළ හැක්කේ නැහැ කියලා. ඔය විදිහට එතකොට නිබ්බාන කියන එකේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ගැඹුරු අර්ථය ක්‍රමක්‍රමයෙන් යටපත් වුණු බවයි අපට පෙනෙන්නේ. මෙතන අමුතු නිරුක්තියක් දැමීමට යම් කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවනි. මේ නිබ්බාන කියන පදයේ නිවීම කියන එක ටිකක් ඒක ගැන මධිකමක් ඇති වෙන්නේ නැති. ඒකට හේතුව හිතා ගන්න පුළුවන් බොහෝ විට මේ අපේ අටුව ආචාර්යින් වහන්සේලාට විවත්ින්ද සිද්ධ වුණේ බ්‍රාහ්මණයින්ගේ ප්‍රශ්න මහා ගැඹුරු ප්‍රශ්න තර්ක මැදේ විවත් වෙන්න සිද්ධ වුණේ. ඔවුන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේක උච්ඡේදවාදයක් කියලා. එතකොට මේක උච්ඡේදවාදයක් නේද කියලා. එතකොට මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕනේ. මේ නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කිව්වහම මේක මොකද්ද ටික අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේක ටිකක් කෙලින් කරලා ගන්න ඕන. නිබ්බාණං ආගම්ම රාගාදීෝ පහියන්ති ආදි වශයෙන් ඊළඟට අමුතු නිරුක්ති ක්‍රමයක් දෙන්න පටන් ගත්තා. නිවනට පැමිණ නිවන ආගම්ම කියලා එතන යොදා ගන්න නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණවහම මේ කෙලෙස් නැති වෙනවා.
ඔන්න විශාල ගැටලුවක් තිබෙනවා අර සූත්‍ර රාශියට ඉදිරියට හමු වෙන ඒ සූත්‍රවල පිළිබඳව දුරවබෝධයට හේතුවත් ඔන්න ඔතනයි මේ අට ආයුගේ ඒ අනිපුත්තේ උගතුණු කල්පනා කරන්නේ මේ නිවන කියන එක ඒක සත්‍ය වශයෙන්ම ඈත තිබෙනවා අපින් අහන්න එපා කොහෙද කියලා අසුවල් තැනේ කියලා කියන්නත් බෑ ඒ වගේම හැම තැනම තියෙනවා මේ තියෙන මේ ගූඪ ධර්මය මේ අත්‍ය වශයෙන් ගූඪ ධර්මයක් බවට පත් වුණා මේ ගූඪ ධර්මය දැක්කහම අර කිලෙස් ඉබේම නැති වෙලා යනවා ඔන්නම තත්ත්වයක් මෙතන දක්වන්නේ අර තීර්ථේරි ගාථා ආදී ග්‍රන්ථවල ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කර තිරතිනියන් අනු උදාහරණය මොකද්ද සීති භූතෝස්මි නිබ්බුතෝ අහන කොටත් සිල් වන විදිය වචන දෙකක් සීති භූතෝස්මි නිබ්බුතෝ සීල් වූයේ වෙමි නුනේ වෙමි නමුත් මේ වචනේ මදිකමක් පසු කාලීන උගතට පැවුණා මේ නිවීම වන්නේ අන්තිම සන්තාණයක අජට ආකාශයේ නෙවෙයි ඒ සන්තාණයේ නිවීම වුණා නම් එක මොහොතක් ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ නිවීම පිළිබඳ ඒ සැපය ඒ සංසිඳීමයි පුද්ගලයා ඒ තැනැත්තා විඳිනවා අන්නේ ඒක තමයි අර ලද්ධා මුදා නිබ්බුතින් භුංජමානා කියලා රතන සූත්‍රයේ තියෙන්නේ. විදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් ඒ නිබ්බුතිය. ඒක භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් නිවීමක්. විදමක් නැතිව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා. එතකොට මේ ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක් එතනින් එහාට මොකක්වත් නැහැ කියලා එහෙම හැඟීමකුත් එනවා. ඔන්නෝක නිසා තමයි අර නිබ්බාණං පණ ආගම්ම රාගාදීෝ පහියන්ති එහෙම නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුටුවාම තමයි තණ්හාව ක්ෂය වෙන්නේ. එක පැත්තකින් තෝරනවා තණ්හාවෙන් නික්මු නිසා නිවනයි. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කහම තමයි තණ්හාව නැති වෙන්නේ. එතකොට මේ දෙකෙන් මොකක්ද ගන්න ඉදිරියට කියන එක අපිට ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පරස්පර විරෝධී බවක් මෙතන තියෙනවා. තණ්හාවෙන් නික්මුණු අර්ථයෙන් මේක නිවන වෙනවා. ඊළඟට ඒ නිවන කියන එක ඈත දැක්කහම හරියට අර එළියක් වගේ ඈත දැක්කහම ඔන්න තණ්හාව නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාමත්ම පැහැදිලිවම තිබෙන්නේ බුදු පියාණන් වහන්සේම අනිකුත් බ්‍රාහ්මණින් ආදීන්ට එල්ල කර එක්තරා උපහාසාත්මක උපමාවක් තමයි නොපෙනෙන ප්‍රාසාදයකට ඉනිමඟක් තැනීම. අන්නේ විදිහයකට මේ අපේ ධර්මයත් යොමු වෙච්ච බව පෙන්නනවා. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම ඉතාමත්ම පැහැදිලිව තිබෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය හැටියට අර දෙවෙනි ආර්ය සත්‍ය හැටියට තණ්හාව ගැන කියලා තත්තා යේව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා විදිහට පැහැදිලි වචනෙන් සඳහන් වෙනවා. එම තෘෂ්ණාවගේම නිරවශේෂ ප්‍රාණය විරාගයේ නිරෝධය අතහැරීම ඔය ආදී වශයෙන් දක්වනවා. එහෙම කියලා තියෙන්නේ අර මේ තියෙන එකමයි මේ තියෙන සාහසදයටයි මේ එහෙම නැත්නම් මේ තිබෙන දුක්ඛස්කන්ධයමයි මේ නැති කිරීම තමයි නිවන සම්ණක්කයෝ. නමුත් අටුවාවේ මේක ටිකක් අධිකමක් තියෙනවා. කයමත්ත මේව නිබ්බාණ ක්ෂය මාත්‍රියම නිර්වාණය නෙවේ. නමුත් අපිට පේනනවා සම්ණක්කය කියන එකේ ඒකේ තියෙන සැපත රහතන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි අර උදාන පාළියේ සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංචිදං දිවියං සුඛං තණ්හක්ඛය සුඛස්සීතේ කලං නාග්ගන්ති සෝලසින් කියලා. ලෝකී යම්කිසි කාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් තණ්හාව ක්ෂය කිරීම කියන ඒ සැපයට අර කියාපු සැප ඒවා දහසෙන් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම තවත් දැන් උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ඉතාමත්ම ගැඹුරු. ඒක හිතා ගන්න පුළුවන් උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍යෙන්නේ අර සැනසුම් හුස්ම වගේ බොහොම ගැඹුරකින් සාමාන්‍ය කතාන්තරයටත් වඩා ඈතට විහිද යන අර්ථයක් තිබෙන උදාන පාළියේන ගාථා. එබඳු එක ගාථාවක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරන්ට කිං කෛරා උදපාණේන ආපාචේ සබ්බදාසියුම් තණ්හාය මූලතෝ චිත්වා කිත්ත පරියේසනං කරේ. මේක අපිට තේරෙන භාෂාවෙන්ම පරිවර්තනය කළොත් කිං කෛරා උදපාණේන ආපාචේ සබ්බදාසියුම් හැමදාම වතුර තිබෙනවා නම් ඉඳක් මොකටද? තණ්හාය මූලතෝ චිත්වා තණ්හාව මුලින් සින්දට පස්සේ කිස්ස පරියේෂණං චරේ. තවත් මොකද්ද සොය සොය ඇවිදින්න තියෙන්නේ? එතකොට මේ තණ්හාක්ෂය කියන එක නිකම්ම ක්ෂයක් නෙවෙයි බව අපිට මෙතන පේනවා. මේ තෘෂ්ණාක්ෂය කරා නම් යම්කිසි సంతානෙකින් එතන මේ තණ්හාව කියලා කියන්නේ මොකද්ද? පිපාසය. ඒකම තමයි අර නිවනට සමහර තැන්වල යොදලා තියෙන පිපාස විනයෝ කියලා. පිපාසය සංසිඳවා ගත්තා. පිපාසය සංසිඳවාගත් කෙනෙකුට වතුර පොහන්නේවක් වැඩක් මේ කරන්නේ. මේ තණ්හාක්ෂය කිරීම මාදි කියන එක. ඒ විදිහ අදහසුයි දෙන්නේ යන්නේ. නමුත් මේ තණ්හක්ෂයම ඉහෙළම සැපතයි. පිපාසය සංසිඳුණා නම් යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට ආවර්ජනා කරකොටම ඒ ලෝකයේ ආමේ මිත්‍රාසෙන් දුවනවා දකින්නකොටම ඇතුළත බැලුවාම ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන් පේනවා අනේ මට තිබහක් නැහැ මට පිපාසයක් නැහැ මේක නේද ලෝකයේ ඉහෙළම සැපත කියලා. මේවයි මොකද්ද? අභාව බවක්
මදිගමක් මේ අපේ උගතුන්ට පිළිල්ලක නිසා වෙන්නේ නැති මේ සාන්නක්කේ කියන වචනේ ටිකක් පසුබාන්නේ මේ බඳු වචන ගණනක් ඉදිරිවත් වෙන හැම අවස්ථාවකම අටුවාචාරින් වහන්සේලා බොහොම උත්සාහවත් වෙලා අර ආගම්ම පදේ යොදනවා සංආගම්ම රාගාදී සංආගම්ම නිබ්බාණං ආගම්ම ඔය ආගම්ම කියන පදේ නිතර යෙදෙනවා මේක මේ ව්‍යාකරණානුකූලව එක්තරා ගැඹුරු මෙතන හේතුවක් තිබෙනවා කෙටියෙන් අපට තේරෙන භාෂාවෙන් දැන් මෙතන අවබෝධය මුල් කරගෙනයි අපි මේ දේශනා කරන්නේ මේ ව්‍යාකරණානුකූලව බලනවා මේ ආගම්ම කියන පද එක්තරා විදිහක උපකාරක අර්ථයක් යෙදෙන අවස්ථාවල් තිබෙනවා අපේ සිංහල භාෂාවෙත් ඔය දී වචන තිබෙනවා සමහර ප්‍රාදේශීය භාෂාවල තිබෙනවා එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කියනවා එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා කිව්වහම අර ඒ ඇවිල්ලා කියන එක අපි තේරුම් ගන්න යන්නේ නැහැ ඒ ආවිලා කියන එක අර එකත් නිකන් අර ආධාර කරගන්න යදාපු වචනයක්. ඒ වගේ තමයි දැන් කියලා හිතාන් කියලා ඔය විදිහට හිතාන් කියලා කියන එක තෝරන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආගම්ම කියන පද ඒවයි තියෙන පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් ගන්නවනවා ඔය කොමනයි. නමුත් මේ විදිහ එකක් උපකාර කරගෙන මේ නිබ්බාන කියන එක වෙන් කර ඈත් කළා අර තණ්හාවේ. ඔනෝම දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන් මෙතන කියවෙන්නේ අර රාගාදී ක්ලේශ මේ හැම එකක්ම ගින්නක් බුදු පියාණන් වහන්සේ වදාළේ ඇත්ත වශයෙන්ම භව නිරෝධය මේ නිවන කියලා කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි භවයම එකලොස් ගින්නක් එතකොට මුළු භවයම ගින්න තණ්හා රාග දෝෂ මොහ ඕවත් ගිනි මේ හැම එකක්ම ගිනි එතකොට මේකට නිවීම කියන වචනය තමයි හොඳම ගැලපෙන වචනය ඒ නිවන නිවා ගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ තණ්හාව පිපාසයෙන් නැති කරගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ නමුත් මේ කාරණය තෝරගන්න බැරුවද මොන හේතුවකින් මොන ආසනාවකින් නිසාද අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ සාරත්ථ ප්‍රකාශණී අටුවාවෙත් ඊළඟට විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදනි ඒ වචනෙට ගැලපෙන්නේ නැති විදිහට සම්මෝහ විනෝදනි ග්‍රන්ථයේ දීර්ඝ විවරණයක් ඊතණ්ඩ වායියක ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳව කරලා තියෙනවා එතන සමහර විට ඒ අටුවාචාරින් වහන්සේලම කියනවා සමහර විට ඉතාමත්ම ඕලාරික විදිහ තර්කයකට ඉදිරිපත් කරලා තියෙනවා ඒක සමහර විට ධර්ම ගෞරවයටත් ඒ තරම් හොඳ නැති වෙන්න පුළුවන් මේ නිවීම කියලා කියන්නේ අර ඒ විතණ්ඩවාදී ඉදිරිපත් කරගෙන කියනවා ඔය රාගක්‍රය එතන ඒ විතණ්ඩවාදී කියන හැටියට පෙන්වුම් කරන්නේ ඒක ඇත්ත වශයෙන් බුද්ධ වචනයයි ඒ විතණ්ඩවාදී කියන්නේ ඒ සූත්‍ර දේශනාවල කොතෙන් සඳහන් වෙනවා නිබ්බාණයට අදි වචනයක් වශයෙන් රාගක්‍රය දෝසක්‍රය මෝහක්‍රය ඉදං උච්චති නිබ්බාණං කියලා මේ රාගක්‍රය දෝසක්‍රය මෝහක් කියන පද තුනම නිවනට අදි වචන වශයෙන් යෙදලා තියෙනවා සූත්‍රවල එක තැනක නෙමෙයි බොහොම තැන්වල නමුත් අටුවාචාරින් වහන්සේ මෙතන පළමුවෙන්ම මේක අදි වචන තුනක් කරගන්නවා රාගක්‍රය කියන්නේ එක අදි වචනයක් දෝසක්‍රය කියන්නේ තව අදි වචනයක් මෝහක්‍රය කියන්නේ තවත් අදි වචනයක් ඊළඟට අර විත්තණ්ඩවාදියා කාල්පනිකණ්ඩවාදියා ඉදිරියට අරගෙන ඒ බුද්ධලයට පෙන්වුම් කරනවා මේක මේ කෙලෙස් නිවීම මාත්‍රයක් නම් මෙතන ඒ නිවීම මාත්‍රයක් නම් රාගාදී ප්‍රාගාදී ඒ නිවීම මාත්‍රයක් නම් මේක හරියට අර තිරිසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා තිරිසන් සතුන් හෝ ක්ලේශයට වසඟ වූ අය කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවට උපකාර වන ඒ වස්තුන් ප්‍රතිසේවනය කරන අය අන්න ඒ විදිහ දෙයක් කිය මෙහෙම ගත්තොත් නිවන මෙතන ඉතාමත්ම මේ ගැඹුරුම අර්ථයක් සාසනික ගැඹුරුම අර්ථයක් යටපත් වෙලා තියෙනවා මෙතන බුදු පියාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ඒ කෙලෙස් නිවා ගන්න ලෝකයා තිරිසන් සතුන් පමණේ මිනිසින් පවා ඒ රාග ආදී ක්ලේශ නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්තිය සූත්‍රයේ දක්වලා තිබෙන්නේ අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන ගන්න එක්තරා උත්සාහයකට මේ තමන්ගේ ඒ වේදනාවල් නැති කර ගන්න කුෂ්ඨ රෝගියා මෙතන ඉඳගෙන මොකද්ද කරන්නේ නිවා ගන්න එක නෙවෙයි කරන්නේ තවා ගන්න එක සත් කර කර තවා ගන්නවා එතකොට මේ ලෝකේ සත්‍ය අර කියපු සෝනසිගලාදීන් එහෙම නැත්නම් අච්චතරච්ඡාදීන් මේ තිරිසන් සතුමුත් අනිකුත් අයත් කරන්නේ මොකද්ද නිවා ගැනීම වෙනුවට තවා ගැනීමයි කරන්නේ ඒ තවා ගැනීම උපමා කරන්න බෑ රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට මේ නිවීමට මේ කාර නිබ්බුතින් ගුණජමානා මේ නිබ්බුතිය ඒ විදිහට සාහකාරික නිබ්බුතියක් නෙවෙයි මේ නිවීම තමා ළඟ හැමදාම තිබෙනවා సంతානේ දිහා බැලුවාම තමාවට තියෙන අතපය කපාපු කෙනෙක් ඒ ප්‍රත්‍යවේක්ෂා පමණින් අතපයක් නැති බව දකින්න වගේ ශ්‍රවයන් ක්ෂීණාගල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන්ම තමන් ලබාපු විමුක්තිය පිළිබඳව ඒ අහෝ සුඛං කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා අන්න ඒ විදිහේ නිබ්බුතියක් ඒක නිසා තමයි නිබ්බුතෙන් ගුණ්‍යමාන මෙතන භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක් මේ විදිහ අදහස් රාශියක් මේ යටපත් වෙන සිද්ධ වුණා මෙන්න මේ විදිහේ තර්ක සමූහයකින් ඒක නිසා ඇත්ත වශයෙන්ම ධර්ම වශයෙන් බලනවා නම් දැන් ඇත්ත වශයෙන් මේ දේශනා මාලාවට මම යම් කිසි විදියකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති වුණේ එකක්
මේ අතිගරු මහෝපාද්‍යය මහණිපාණන් වහන්සේ මට මේ කළ ආරාධනාව නිසා අනික අපගේ ගරු සබ්‍රහ්මචාරින් වහන්සේලාට මේ යම්කිසි සේවයක් යම්කිසි සේවයක් ශාසනයට සේවයක් ඉටු වේවා කියන අදහස නිසා ඒ නිසා ඊළඟට අනිත් කාරණේ ඇත්ත වශයෙන්ම ධර්ම සංග්‍රහයක් මේ විදිහේ විවරණ නිසා මට ඇති වුණ නිසා ඒක නිසා මේවා පිළිබඳව දැන් මෙතන කියවුනේ මේ නිබ්බාන කියන ඒ වචනය පිළිබඳවයි මේ නිවීම මේ මේ නිවන පිළිබඳව සඳහන් වෙන සූත්‍ර රාශියක් මීට ඉදිරියටත් තිබෙනවා කියන්න නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිවීම කියන අර්ථය එහෙම නැත්නම් නිබ්බාන කියන වචනේ තියෙන නිවීම අර්ථේ ඇත්ත වශයෙන්ම ගැඹුරු ප්‍රතිත්ති සමුප්පාදයට සම්බන්ධ වූ විශාල ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා අන්න ඒ නිසා වාන ආදී ඒ වචන ලංකර ගැනීම නිසා මේ වැදගත් අර්ථ රාශියක් මෙහි යටපත් වුණා ඊළඟට මෙතනින් පෙන්වුම් කරන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛ නිරෝධෝ නිබ්බාණං බොහෝ තැන්වල කියනු පුරන්නේ මේ දුක්ඛ නිරෝධ කිරීමමයි නිවන එහෙම නැත්නම් තණ්හක්කයෝ මේකට නොයෙකුත් වචන යොදලා තිබෙනවා ඒ හැම තැනකින්ම පෙන්වුම් කරන්නේ ඒව ආදි වචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතුවෙන් සක්කපද අවශ්‍ය නැහැ ආදි වචන සමූහයක් දුන්නට පස්සේ ඒ ආදි වචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒවා හමු වෙන හැම තැනකම ආගම් ආදි සක්කපද පදයක් අවශ්‍ය වෙන්නේ නැහැ අන්නේ බඳු තත්ත්වයක් තිබෙන්නේ තවත් වැදගත් කාරණයක් තිබෙනවා මේ නිවන ඇත්ත වශයෙන්ම මේ බ්‍රහ්මචර්යයටම අයිති දෙයක් මේ බ්‍රහ්මචර්යාවෙම ඒක නිසා තමයි බ්‍රහ්මචර්ය පරිවෝසානං කියලා කියන්නේ මේ ශාසන බ්‍රහ්මචර්යාව පුරලා ඉවර වෙනකොට නිවන එතනමයි රාජ සංයුක්තයේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ප්‍රශ්න මාලාවක් ඇහුවා සම්මා දස්සනං පනභන්තේ කිමත්තියං මේ සම්‍යක් දර්ශනය කුමක් සඳහාද සම්මා දස්සනං පනබාද නිබ්බිදත්තං මේ සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි ඒ කියන්නේ සම්‍යක් දර්ශනයේ උපකාර කරගන්නේ සසර කල කිරීම කියලා කියන නිබ්බිදා ගැනීම සඳහායි කියන ඊළඟට විමසනවා නිබ්බිදාව කුමක් සඳහාද විරාගය සඳහායි කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා විරාගය කුමක් සඳහාද කියලා අහනවා විරාගය විමුක්තිය සඳහායි කියලා පිළිතුරු දෙනවා විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා විමුක්තිය නිබ්බාන සඳහා කියලා පිළිතුරු දෙනවා එතකොට රාධාමින් වහන්සේ අහනවා නිබ්බාණං පනභන්තේ කිමත්තියං නිවන කුමක් සඳහාද ඊට බුදු පියාණන් වහන්සේ පිළිදෙන පිළිතුර අච්චසරා හෝ රාධ පඤ්ඤං නාසක්ඛි පඤ්ඤාණං පඤ්ඤස්ස පරියන්තං ගහේතුං නිබ්බාණෝ ගතං හි රාධ බ්‍රහ්මචර්යං නිබ්බාණ පරායන්නම් නිබ්බාණ පරිවෝසානම් ඒ කියන්නේ රාධ අච්චසරා ආවුසෝ රාධ පඤ්ඤං නුඹ මේ ප්‍රශ්න වල සීමාව ඉක්මෙව්වා අච්චසරා රාධ පඤ්ඤං නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුං මේ ප්‍රශ්න වල කෙලවර අල්ල ගන්න බැරි වුණා ඒකයි ඔය ජී ප්‍රශ්නයක් ඇහුවේ නාසක්ඛි පඤ්ඤස්ස පරියන්තං ගහේතුං නිබ්බාණෝ ගතං හි රාධ බ්‍රහ්මචර්යං මේ බ්‍රහ්මචර්ය සාසන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා නිවනෙහිම ගිලිල වගේ තිබෙනවා ඊළාට නිබ්බාන පරියෝසානං මම නැත්නම් නිවනෙහි බැසගත් කියලා කියන්න පුළුවන් නිබ්බාන පරියෝසානං හරියට ගංගාව මුහුදට ගලාගෙන යනවා වගේ නිවනම අවසාන කර ඇත තිබෙනවා පරම නිෂ්ඨාව කරගෙන තිබෙනවා අන්න ඒක නිසා මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරනකොට නිවන ලැබිලා ඉවරයි ඒක නිසා තමයි අර දෙවංගනන් බලාපොරොත්තු වෙන මහණ වුණු නන්දහාමුදුර දන්නේම නැතුව වගේ රහත් වුණා අන්තිමට ඇවිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දුවෙන් මේමත් නිසාද ශාසන බ්‍රහ්මචාරය සම්පූර්ණ වෙනකොට ඒ අඩාල කරොත් තමයි දිවි ලෝක යන්න පුළුවන්න්නේ සම්පූර්ණ කරොත් නිවන ඒක නිසා මේක නිසර්ග සිද්ධ විද්‍යාවේ ප්‍රතිඵලයක් මේකට ආයිත් ආගම්මයකත් අර ඈතින් දකින්න දෙයක් අවශ්‍ය නැහැ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අම්ම අවස්ථාවකදී සම්පූර්ණ කළා නම් එතනම නිවන එතකොට මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ දැන් විභාගයට උත්තර පත්‍ර ලිව්වට පස්සේ ඊළඟට බලාගෙන ඉන්නකො මේක පාස් වෙනකම් ප්‍රතිඵල එනකම් ඒ විදිහ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ මෙතන විභාගයට ලිව්ව හැටියම විභාගෙම පාස් තහතිකයක් තිබෙනමයි ඒක නිසා තමයි අර අඥා කියලා කියන වචනයක් තිබෙනවා ඒ අඥා කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ තහතිකය අඥා ඵලෝ රහතන් වහන්සේලාට ඒ තහතිකයත් ලැබිලා ඉවරයි ඒ නිසා තමයි අර ධර්මය නිවන සාක්ෂාත් කරගනු ධර්මයක් කියලා කියන්නේ තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ බුසිතං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාව අවසානයි කීනා ජාති ජාති ජරා මරණ හැම එකකම නිදහස් කියන ඒ ප්‍රත්‍යක්ෂය තහතිකයත් ලැබිලා ඉවරයි මොනෝ විදි අර්ථ රාශියක් මෙතන තිබෙනවා එතකොට දැන් සමහර විට කෙනෙක් අසන්න පුළුවනි මේ මොකටද නිවන් ලබන්නේ කියලා අන්නේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නයි ඔය විදියට උගතුන් අතර තර්ක රාශියක් ඇති වුණේ මොකටද නිවන් දකින්නේ ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා දැන් වෙලහෙන දානවත් ගොවිතැනක් කරන්නේ යම් කිසි ලාභයක් ලබා ගැනීමයි හොරෙක් ගියක් බින්දින්නේ යම් කිසි දෙයක් හොරකම් කරගන්නයි ඔය විදියට නිවන් දැකීමෙත් යම් කිසි පරමාර්ථයක් ඇතේ කියලා කෙනෙක් හිතෙනවා මොකටද නිවන් දකින්නේ
නිවන් දැකීමෙන් ඇති වැඩි මොකක්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නේට පිළිතුරු සොයන්න ගිහිල්ලා තමයි නිබ්බාණං පනාගම නිවන් දකින්නේ තණ්හාව රාග ආදී නැති කරගන්න. යම්කිසි විදියකින් මොනතන දැන් කියන්න තියෙන අර නාමය ගැන කිව්වා වගේ ටිකක් යම්කිසි කල්පනා කළ යුතු වාක්‍යයක් විදියට කියන්න තියෙන්නේ නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. නිවනේහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනේහි පරමාර්ථයක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ නිවනේහි පරමාර්ථයක් ඇතොත් කියලා කිව්වොත් එතනින්ත් එහාට යම්කිසි දෙයක් තිබෙනවා. දැන් තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නෙත්තියක් තිබෙනවා. ඒක නිසා තමයි තණ්හාව පිළිබඳව භව නෙත්ති කියලා ප්‍රකාශ කරන්නේ. භවය ඉදිරියට ගෙන යන නෙත්තියක්, නිර්ආයන ගතියක් තියෙනවා. ඒක නිසා තමයි ලෝකයේ තණ්හාවෙන් ඉදිරිපත් කරන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම්කිසි නිර්ආයාමක් තිබෙනවා. නමුත් යම්කිසි විදියකින් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් දැන් තණ්හාවෙන් ඉදිරිපත් වන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් තිබෙනවා, නිර්ආයාමක් තිබෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා, මේක කරන්නේ අනිත් එක සඳහා, ওই විදියට කෙලවරක් නැතුව ඉදිරියට යනවා. නමුත් යම්කිසි කෙනෙක් තණ්හාව ක්ෂය කිරීමම අරමුණු කරගත්තොත් ඒ තණ්හාව ක්ෂය කළ අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට තවත් වතුර උපමන්න යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තමයි සංඤ්ඤාප්පයෝ කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම නිවනයි. එතකොට මේ පමණකින් මේ අදට මේ දේශනය අවසන් කරන බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට අවස්ථාව තිබුණොත් ජීවිතය රැකෙන පමණින් ඉදිරියට මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ මේ එක්තරා විදිහකට ධනසුරත ලැබීමට දෝමී කළේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක අපිලිගන්න සිද්ධ වුණා. හොඳද නරකද කියන එක ශාසනය පිළිබඳව ඒක ඉදිරියටයි විසඳින්නේ. එතකොට මෙතෙක් මේ දේශනාව අපි හමාර කරනවා. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.